අයිබෝවන් අපේ කෑම YouTube channel එකෙන් අද අපි හදන්න යන්නේ රසම රස කොස්සට කළුපොල් මාළුව. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම මේ අරන් තියෙන කොස්සට හොඳට සෝදලා අරගෙන ඒකට වතුර ඇති වෙන්න දාන්න ඕනේ. හොඳට මේ කොස්සට ටික තඹ ගන්න ඕනේ. ඊට මේක මම දැන් ලිපේ තියලා හොඳට තැම්බෙන්න තියෙනවා. මම දැන් කොසරම කළුපොල් මාළුව හදන්නයි යන්නේ. මම අද මේක හදන්නේ මැටි වාජනයක. අනිවාර්යෙන් මේ වගේම මැටි වාජන වල හැදුණු තමයි රසවත්. මේ තියෙන්නේ අපි කලින් තඹගත්තු කොසර ටික. හොඳට මේ වගේ තඹ ගන්න ඕනේ. තඹගෙන මම මේ පොඩ්ඩක් පොඩි කරගෙන තියෙන්නේ. වංගෙඩියේ හරි එහෙම නැත්නම් මිරිස් කලේ හරි පොඩ්ඩක් තරලා ගන්න මේ වගේ පොඩ්ඩක් පොඩි වෙන. මුලින්ම මේ ටික මැටි හට්ටියට එකතු කරනවා. ඊළඟට මේ තියෙන්නේ බැදපු තුන පහ. මිරිස් කුඩු, අමුතුන පහ සහ කරපිංච රම්පේ පොඩ්ඩක් තමයි දාලා තියෙන්නේ. මේ ටිකත් එකතු කරනවා. ඊළඟට ලුණු. ලුණු කැට හෝ කුඩු අවශ්‍ය විදියකට. ඊළඟට කහ කුඩු. ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරන්න ඕනේ. ඊළඟට බැදපු උඩුහාර. ඊළඟට මේ වගේ ගොරකත්තා, සුදු ලූණු, රතු ලූණු, ක්‍රම්පිස කරපිංච, අමු මිරිස් මේ දේවලුත් එකතු කරගන්න ඕනේ. ඊළඟට මේකට වතුර දාන්න ඕනේ. නැත්තම් දියකිරි පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මේ ටික හොඳට මේ වගේ හැන්දෙන් කලවම් කරන්න ඕනේ. දැන් අපි මේක ලිපෙන් තියාගමු. මේ විදියට වහලා මේක හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ. මේ වොන්න විනාඩි 5කට විතර පස්සේ තමයි මම දැන් ඇරලා බලන්න යන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් බලන්න ලස්සන පාටකුත් ඇවිල්ලා මේක හොඳට හැම්බිලා තියෙන්නේ. අපි තව විනාඩි දෙක තුනක් තියෙන්න දෙමු මේවත්. ඔන්න තව විනාඩි දෙකකට විතර පස්සේ තමයි මම මේ ඇරලා බැලුවේ. මේක තියෙන්න තියෙන තව තව හොඳට පාට වෙනවා. දැන් මේ වෙලේ මම හොඳ උකුවට මිරිකගත්තු මිටිකිරි ටිකක් එකතු කරා. මම මේකට පොල් තෙල්වත් පාවිච්චි කරේ නැහැ. දැන් බලන්න දැන් තමයි කළු පොල් එකේ ලස්සනම පාට එන්නේ අපි මිටිකිරි එකතු කරගත්තට පස්සේ. මේ වෙලේ අපිට පුළුවන් ලුණු ඇද්ද කියලා පොඩ්ඩක් බලන්න. ලුණු මදි නැහැ එකතු කරගන්න. අපි දැන් තව විනාඩි දෙකක් විතර වහලා තියෙනවා. මේ විනාඩියකට විතර පස්සේ දැන් අපේ පොල් කිරිත් දාපු නිසා හොඳට මේ වගේ නටනවා. මේක ටිකක් වහලා තියන්න ඕනේ. එතකොට තමයි හොඳට තෙල් පෑදිලා අපේ කොස්තර කල්පොල් මාළුවට ලස්සන පාටක් එහෙම එන්නේ. අපි තව වහලා විනාඩි දෙක තුනක් තියෙනවා. සැරින් සැරේට හැඳි ගන්න. මේ තව පොඩි වෙලා විනාඩි දෙකකට විතර පස්සේ අපහු මං ඔන්න ඇරියා. දෙන්නම් ලස්සනට පාට ඇවිල්ලා තියෙනවා. මේ වෙලෙත් ඉතින් අපිට ඕන නම් මේක වාලිපෙන් අයින් කරගන්න පුළුවන්. මේ වගේ හොඳට හොදි තියෙන්නේ. එහෙම නැත්නම් තව ටිකක් අපි හිඳෙන්න දෙන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහට. මං තව චුට්ටක් තියෙන්න දෙනවා. මෙච්චර හොදි මට අවශ්‍ය නැති නිසා. මේ තව විනාඩි දෙකකට විතර පස්සේ තමයි මේවා මාරින්නේ. දැන් නම් අපේ ග්‍රේවි එක පොඩ්ඩක් ඉඳලා තියෙන්නේ. දැන් තවත් ලස්සන පාටක් ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහ ගොඩක් මේ හොදි එක උකු වෙලා තියෙන්නේ. මේක ඇත්තටම හරිම රසවත් ගමේ කෑමක්. ඕගොල්ලොත් හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මම ඔන්න දැන් ලිපෙන් බාගත්තා. ලිපෙන් බාගත්තට පස්සේ පොඩ්ඩක් මේ වගේ හැඳ ගන්න. මේක පිළිගන්නවා නම් කලින් අපි කලින් එකතු කරපු අත්තු ගොරක කැබලි ටික අයින් කරගන්න.
එහෙනම් ඔයගොල්ලොත් මේ වගේ රසම රස කොස්සට කළුපොල් මාළුවක් හදලා බලන්න. එහෙනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. සුබ දවසක්.